සාකච්ඡා කරන්නේ මৌলিক ස්කන්ධය පිළිබඳව. මේ වචනේ තේරුම මොකද්ද දරුවනි? මৌলিক ස්කන්ධය. මේ වීඩියෝස් නැවත නැවත නරඹන්න. දැන් දරුවන්ට මතක ඇති අපි දැන් ළඟදී ශ්‍රියා කරලා තියෙනවා මේ ජීව විද්‍යා පාඩම් මාලාව. සමන්විෂා සයන්ස් ජීව විද්‍යා පාඩම් මාලාවට ඔබලා සම්පූර්ණයෙන් සවන් දෙන්න සියලුම ජීව විද්‍යා පාඩම් ඉතා කෙටියෙන් ඔබලන්ට අදා ගන්න පුළුවන්. ඒ වගේ අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා සමන්විෂා සයන්ස් ඇසුරේ මේ YouTube channel ඔස්සේ භෞතික විද්‍යා පාඩම් මාලාව දිගටම කරගෙන යන්න. හරි. අපි දැන් කතා කරමු මৌলিক ස්කන්ධය. මৌলিক ස්කන්ධය කියන්නේ ද්‍රව්‍ය මෞල එකක ස්කන්ධය. ඕනෑම ද්‍රව්‍ය මෞල එකක ස්කන්ධය. මৌলিক ස්කන්ධේ මනින ඒකකය බලන්න දරුවනි මৌলিক ස්කන්ධේ මනින ඒකකය මෞලයට ග්‍රෑම් කියවන විදිය බලන්න මৌලයට ග්‍රෑම් මৌলিক ස්කන්ධේ මනින මৌලයට ග්‍රෑම් මৌলিক ස්කන්ධය පෙන්වන සංකේතය කැපිටල් M අපි ගණන් කීපයක් අදමු අපිට කියනවා කැල්සියම් කාබනේට් වල මৌলিক ස්කන්ධය ගණනය කරන්න එතකොට අපිට මේ අගයන් ටික දෙනවා කියලා මම දරුවන්ට කලින් කිව්වා කැල්සියම් 40යි කාබන් 12යි ඔක්සිජන් 16යි කියලා දෙනවා විභාගෙට. මේක අගයන් පාඩම් කරන්න ඕනේ නැහැ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. දැන් කැල්සියම් කාබනේට් වල සූත්‍ර ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය ඔයමු. කැල්සියම් 40යි කාබන් 12යි ඔක්සිජන් 16යි ඒ වගේ පරමාණු 3යි. 16ව 3යි. එතකොට 40 ධන 12 ධන 16 වතුනක් 48යි. එනම ඔක්කොම එකතු කළොත් 100ක් එනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය සූත්‍ර ස්කන්ධයේ 100යි. එම නිසා මৌলিক ස්කන්ධය කීයද? මෞලයට ග්‍රෑම් 100යි. අමාරුම නැහැ. මෞලයට ග්‍රෑම් 100යි. කිලෝග්‍රෑම් කරන්න ඕනෙම නැහැ. කිලෝග්‍රෑම් කරනවා නම් 1000ෙන් බෙදන්න. හරි අපි අවසානව අදට බලාපොරොත්තු වෙනවා සුක්‍රෝස් ද්‍රාවණය. සුක්‍රෝස් පිළිබඳ. සුක්‍රෝස් කියන්නේ C12යි. H22යි O11යි මේව කටපාඩම් කරන්න ඕනේ නැහැ. සුක්‍රෝස් ඩයිසැකරයිඩය. එතකොට මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න ඔයගලට කාබන් වල අගය දෙනවා. මෙන්න කාබන් 12යි, හයිඩ්‍රජන් 1යි, ඔක්සිජන් 16යි. දැන් අදමු අපි කාබන් 12යි ඒ වගේ පරමාණු 12ක්. හයිඩ්‍රජන් 1යි ඒ වගේ පරමාණු 22ක්. ඔක්සිජන් 16යි ඒ වගේ පරමාණු 11ක්. දොළොස්වර දොලා 144යි සුළු කිරීම හරියට කරන්න එක්වරත් 22 22යි 16ව 11 176යි ඔක්කොම එකතු කරන 42යි 6යි 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 12යි එකක් ඉතුරුයි 5යි 7යි 7යි 14යි 2යි 3යි 342යි මৌලික ස්කන්ධය M සමානයි මෞලයට ග්‍රෑම් 342යි මම හිතනවා මේ අමාරු ඒකකය අපේ දැන් මේ වීඩියෝ ටික ඔගොල්ලෝ ෆලෝ කරගත්තොත් නැවත නැවත සවන් දුන්නොත් මම දරුවන්ට නිතරම කියන දේ තමයි පන්තිවල හෝ ඔන්ලයින් පන්තිවල මම දරුවන්ට කියපු දේ තමයි එක වීඩියෝ එකක් කීප වතාවක් නැවත නැවත සවන් දෙන්න. නැවත නැවත සවන් දෙනකොට ඔයගලන්ට මේ පාඩම් නැවත නැවත මතක් වෙනවා.